අයිබෝවන් මදර්බෝඩ් ඉතිෂු channel එකට වෙනද වගේම ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්නද මම ලැස්ති වෙන්නේ ලස්සනම ලස්සන කුර්තා ඩ්‍රෙස් එකක් කොහොමද ලේසියෙන් මහගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ විදිහට මම නැෂනල් කොලර් එක හැම නැත්තම් චයිනීස් කොලර් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට ත්‍රිපස්ස ලූප්ස් යදාගෙන මේ විදිහට බටන්ස් සවි කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඩ්‍රෙස් එක ඔයාලට රාමසාන් වලට හැම නැත්තම් තැමිල් හිතවතියන්ට උනත් අඳින්න පුළුවන්. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් කිසිම ಜಾති ભેදයකින් තොරව අඳින ඇඳුමක් විදිහට කුර්තා ඩ්‍රෙස් එක හැම නැත්තම් කුර්තා ටොප්ස් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ විදිහට පහල කොටස මම රැලි කරගෙන සකස් කරගෙන තියෙනවා. ඒ වගේම ගෞමේ පහල කොටස ඉදිරිපස ඕපන් එකක් තියාගෙන නැහැ. මේ විදිහට යට බෝඩ එකක් කියන ෆැබ්‍රික් එකක් තමයි අද මම මේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ෆැබ්‍රික් එක මට සප්ලයි කරේ සාරාරදිපිලි මහගෙදර ඔන්ලයින් පේජ් එකකින්. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ පේජ් එකට ගියොත් මේ වගේ ලස්සනම ලස්සන ෆැබ්‍රික් මිලදී ගන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද මේ වගේ ලස්සන ගෞමක් ලේසියෙන්ම මහගන්නේ කියලා බලන්න. අද මම මේ ගවම මහගත්ත රෙදිආර දෙක හමාරක් පාවිච්චි කරලා හැටපළල රෙදි වලින්. ඉතින් ඔයා මේ ගවම සඳහා අත කොටසටත් මෙන්න මේ බෝඩයක යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් රෙදිආර 3ක් පමණ අරගන්න. ඒ වගේම මේ ෆැබ්‍රික් එකේ গোল্ড ග්ලිටර් වර්ක් එකක් ගිහින් තියෙන නිසා මම මේ විදිහට গোল্ড කලර් එකෙන් බටන්ස් අරගෙන තියෙනවා. මම අද මෂ්රූම් බටන් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ පෙන්නිතිරි බර ටිකක් අවශ්‍ය වෙන අපිට මේ ඇඳම මහගන්න. ෆැබ්‍රික් එකක් ගත්තාම මුලින්ම බලන්න ෆැබ්‍රික් එකේ මොන පැත්තරද ඩිසයින් එක ගිහින් තියෙන්නේ. ඒ වගේම බෝඩ එකක් තියෙනවා නම් ඒ බෝඩ එක තියෙන්නේ කොයි විදියටද කියලා. ඉතින් මේකේ බෝඩ එක අස්වාටියේ තියෙන පැත්තර තමයි තියෙන්නේ. ඉතින් අපි වෙනද ඇඳුමක් උස අරගන්නේ අස්වාටියේ තියෙන පැත්තට. නමුත් අද ඒ විදියට ගන්න බැහැ. මොකද අස්වාටියේ පැත්තේ නම් තමයි මේ විදියට බෝඩ එක තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් පැත්තර තමයි උස අරගන්න අවශ්‍ය වෙන්නේ බෝඩ එක ඇඳුමේ පහළට යොදා ගන්නවා නම්. ඉතින් මෙන්න මේ විදියට අස්වාටිය කියන්නේ මෙන්න මේ පැත්ත. ඉතින් මම ඒ ආකාරයට තියෙන රෙද්ද මෙන්න මේ විදියට මේ පැත්තර දැන් හරව ගන්නවා. ඉතින් වෙනද වගේ අස්වාටිය පැත්තර නෙමෙයි උස අරගන්නේ. ඊළඟට මේ විදිහට රෙද්ද අරගෙන මෙන්න මේ ආකාරයට අපි උස ගන්න පැත්ත සකස් කරගෙන අස්වාටිය පැත්තට මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. සම්පූර්ණ රෙද්ද නෙමෙයි මෙන්න මේ විදිහට අඟල් 40 මේ විදිහට දෙකට නමා ගත්තම අඟල් 45ක් පමණ තියෙන නමා ගන්න. අඟල් 45ක් පළල රෙද්දකින් අපි සකස් කර ගන්නවා වගේ මෙන්න මේ ආකාරයට මම අඟල් 47ක් අරගෙන තියෙනවා මහුන් වාසි වලටත් එක්ක. ඉතින් මෙන්න මේ පළල තමයි අපි ඉදිරිපස්ස ආය කොටසේ එක් පැත්තක පළුවක පළල විදියට සකස් කර ගන්න. ඒ වගේම ස්කර්ට් එකේ උස ප්‍රමාණය වාට අවශ්‍ය කරන විදියට තියා ගන්න පුළුවන්. මේ විදිහට පහළ කොටස සඳහා වෙනම මහුන් වාසි මම එකතු කරගන්නේ නැහැ. මොකද මෙන්න මෙතන මහුන් වාසි තියෙන නිසා. ඊට පස්සේදී මෙන්න මේ විදිහට අඟල් 37ක වගේ ප්‍රමාණය බෝඩය එකේ සිට ඉහළ පැත්තට යන විදියට තමයි තියාගන්නේ. මොකද බෝඩය එක අපේ ස්කර්ට් එකට අවශ්‍ය නිසා. ඉතින් මේ විදිහට තියාගෙන අඟල් භාගයක් වැඩිපුර තියාගන්න ඉනට මුට්ටු වෙන්න. මේ විදිහට තියාගෙන රේඛාවක් ඇඳගෙන මම වැඩි කොටස කපා ඉවත් කරගන්නවා. ඒ කොටස වෙනම තියාගන්න 60 කොටස කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අපිට පුළුවන් ඉදිරිපස්ස ස්කර්ට් එකේ ඕපන් එකක් දානවා නම් මේ විදිහට පැත්තකින් අඟල් දෙකක් ලකුණු කරගන්න. ලකුණු කරලා රේඛාවක් ඇඳගෙන මෙන්න මේ ආකාරයට අඟල් එක හමාරක ප්‍රමාණයකුත් ලකුණු කරගන්න. එතනනුත් රේඛාවක් ඇඳ ගන්න. අන්නේ එක හමාරයේ තියෙන ස්ථානයෙන් නැමිල යන විදිහට මහන්න පුළුවන් ඉදිරිපස ඕපන් එක. මීට කලින් වීඩියෝස් වල මම කියලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට අනිත් පැත්ත පළු අරගෙන මෙතනින් තියාගන්න. අඟල් දෙකේ රේඛාවෙන් තියාගන්න. ඒ විදිහට තියාගෙන එක පළුවක් සයිඩ් එකෙන් වෙන් කරගන්න පුළුවන්. එහා පැත්තේ සයිඩ් එකෙන් මෙන්න මේ පැත්තේ ඉදිරිපස සයිඩ් එක මේ ආකාරයට මෙන්න මෙහෙම නවල මහන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඉදිරිපස ඕපන් එක අඟල් එකමාර තියෙන ස්ථානයෙන් නැමුවම එක පිටක යන අඟල් භාගෙ භාගෙ අඟලක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නෙමෙයි අද මම කරන්නේ. අද මම මේ විදිහට සම්පූර්ණ මෙන්න මේ ආකාරයට නමා ගන්නවා. එකවරක් නවලා ඊට පස්සේ නැවත වරක් නවලා සාමාන්‍ය ප්‍රමාණයකට තියාගෙන නමාගෙන තමයි කපා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට දෙස්තරයක් නමා ගන්න. රෙද්ද අරගෙන දෙකට නමාගෙන සයිඩ් එකකින් වෙන් කර ගන්න. සමානව ඉදිරිපස්ස හා පිටිපස්ස පළුවට එතකොට තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඉදිරිපස පළුව සඳහා අඟල් 47ක පළල කොටසකුත් පිටිපස පළුව සඳහා 47 පළුව කොටසකුත් කපාගෙන මැද මේ විදිහට කට් මාක් එකක් දාගන්නවා. මම අද ඉදිරිපස ඕපන් එකක් තියාගන්න නැති නිසා. ඉතින් ඊපස්සේ මම ලෑස්ති වෙන්නේ 80 කොටස කපා ගන්න. මේ ආකාරයට රෙද්ද අරගෙන මුලින්ම දෙකට නමා ගන්න. අර උඩින් ඉතිරි වෙලා ගිය රෙදි කොටස තමයි මම අරගන්නේ. නැවතත් ඊපස්සේ මේ විදිහට දෙකට නමා ගන්නවා. ඉතින් මේ විදිහට නමා ගත්තම ඔයාගේ පපුවට මිනුමට වඩා අඟල් දෙක තුනක් වැඩියෙන් තියෙන්න නමා ගන්න. ඊට පස්සේ මේ විදිහට වැඩි කොටස මම කපල ඉවත් කර ගන්නවා ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. ඊළඟට මේ විදිහට ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා.
මේ විදිහට රෙද්ද එකෙලි බව තියාගන්න තමයි මේ විදිහට රේඛාව ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ මේ රේඛාවේ සිට පහළට අපිට පුළුවන් සියලු මිමි ලකුණු කරන්න. මුලින්ම මම මගේ උරහිස මිම්ම වන අඟල් 14 ටේප් එක දෙකට නමලා දෙකෙන් බෙදාගෙන මේ රේඛාවේ මැද නම් මේ සිට ඉදිරියට ලකුණු කරගන්නවා. ඒ මිම්මම තමයි අපි පහළට අපේ අත්කට ඇඳගන්න අවශ්‍ය කරන රැගල් උස විදිහට ලකුණු කරගන්නේ. ගොඩාක් මහත කෙනෙක් නම් ඒකට තවත් අඟල් භාගයක් හෝ අඟලක් එකතු කරලා ලකුණු කරගන්න. නැත්නම් අත්කට තද වෙනවා. ඉතින් මේ විදිහට ලකුණු කරගෙන දැන් අපිට පුළුවන් එතනින් රේඛාවක් මේ විදිහට ඇඳගන්න. මේ රේඛාව අපි රැගල් රේඛාව කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මේ විදිහට අපිට පුළුවන් අපේ හැට්ට කොටසේ සම්පූර්ණ අපේ හැට්ට කොටසේ ඩාට්ස් දක්වා උස ලකුණු කරගන්න. ඒක මැනගන්නේ උරහිසේ සිට ඔයාගේ පපු මුදුන දක්වා උස මැනගන්න. ඒකට අඟල් භාගයක් එකතු කළා තමයි ලකුණු කරන්නේ. මොකද උරහිස් මුට්ටුවට අඟල් භාගයක් යන නිසා. ඒ රේඛාව පාවිච්චි කළා තමයි අපි ඩාට් ඇඳගන්නේ. ඊළඟට මම මේ විදියට මගේ හැට්ට කොටසේ සම්පූර්ණ උස ලකුණු කරගන්නවා. මට අඟල් 13ක් අවශ්‍ය වෙනවා. ඒකට අඟලක් එකතු කළා තමයි ලකුණු කරන්නේ. උරහිසට මැහුම් වාස සහ සහාය කොටස මුට්ටු වෙන මැහුම් වාස විදියට අඟලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ රේඛාව මේ විදියට මම ඇඳගන්නවා. ඒ රේඛාව ඉන රේඛාව ලෙස අපි හඳුන්වනවා. ඊට පස්සේ මේ විදියට එල් හැඩය ඇඳ ගන්න අත්කට ඇඳ ගන්න අවශ්‍ය කරන එල් හැඩය. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පපුව වට මිනුම මැන ගන්න. මැනගෙන මෙන්න මේ ආකාරයට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්න. පපුව වට මිනුම හතරෙන් බෙදාගෙන ඒකට තවත් අඟලක් එකතු කරාම ප්‍රමාණවත් ඔයාට මැහුම් වාස සහ බුරුල සඳහා අද මම මේ දරඟල් එකමාරක් විතර එකතු කරගන්නවා. වැඩියෙන් ටිකක් මැහුම් වාස තියෙන්න ඒකව කැමති විදියකට වෙනස්කම් කරලා කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මුල්ලේ සිටුවට අඟලක් ලකුණු කරන ඒ වගේම අඟල් තුන් කාලකුත් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩට අඟල් දෙකේ ප්‍රමාණයක් ලකුණු කරලා අර අඟල ලකුණු කරගත්ත ස්ථානය සමග මෙන්න මේ විදිහට කර්ව් ෂේප් එක ඇඳ ගන්නවා අත්කට සඳහා. ඊළඟට මෙන්න මේ උරහිසේ සිට මෙන්න මේ දුර දෙකට බෙදා ගන්න. බෙදාගෙන ඒ එතන සිට ඇතුළට අඟල් කාලක් මේ විදිහට ලකුණු කරලා අපි අර ඇඳගත් අඟල් තුන් කාල මාක් එක හරහා යන විදිහට ඉදිරිපස් අත්කට හැඩේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඉදිරිපස්සේ ඉදිරිය ඇතුළට හාරවල ඇඳ ගන්න. එහෙම නැත්නම් ඉදිරිපස්සත් කට ගුලි වෙනවා. ඒ වගේම දැන් මම කර පළල ලකුණු කරගන්න හද තමයි හදන්නේ. මගේ කරවට මිනුම මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. ඒ බෙදාගත්ත මිනුමෙන් අඟල් භාගයක් අඩු කළා තමයි මේ විදිහට කර පළල ලකුණු කරගන්නේ. ඉතින් අඟල් 12 හතරෙන් බෙදලා අඟල් භාගයක් අඩු කළා ලකුණු කරගත්තා. ඒ වගේම කර ගැඹුර ලකුණු කරගන්නේ මේ මිනුමෙන් අඟලක් අඩු කරලා. ඉතින් ඒක ඔයාලට කැමති විදියකට වෙනස්කම් කරලා හදා ගන්න පුළුවන්. කර උඩටම තියෙන්න මහ ගන්න නිසා මේ විදිහට කරගන්නවා. මදි වුණොත් පස්සේ වෙනස්කම් කරගන්න. ඒ වගේම පිටුපස්ස කර ගැඹුර අඟලක් ලකුණු කරලා කර හැඩය මම ඇඳ ගන්නවා. ඒ වගේම ඊළඟට අපිට පුළුවන් අපේ උරහිස මෙන්න මේ විදිහට අඟල් භාගයක් පහත් කළ රේඛාවක් ඇඳ ගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වේගෙන් යනවා වගේ දැනෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ස්ලෝ කරගෙන බලන්න. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේ විදියට මගේ ඉනවට මිනුම වෙන අඟල් 29 ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. ඒ විදිහට බෙදාගෙන එන ප්‍රමාණයටත් මම පපුවට මිම්මට වගේම අඟල් එක හමාරක් එකතු කරලා ලකුණු කරගන්නවා. අඟලක් උනත් ප්‍රමාණවත්. අපිට මැහුම් වාස වැඩියෙන් අවශ්‍යයි නම් අඟල් එක හමාරක් එකතු කරලා ලකුණු කරගන්න. ඊට පස්සේ මේ විදියට මම රේඛාව ඇඳ ගන්නවා. පපුව රේඛාව ඉන රේඛාව සමග මේ ආකාරයට මම යා කරලා නට ගන්නවා. ඊළඟට අපිට පුළුවන් ඩාට්ස් ලකුණු කරගන්න. ඉතින් ඒ සඳහා මේ විදිහට මම පපු අතර පරතරය වාගේ පපු අතර පරතරය ඩාට් පරතරය මැනගන්න. ඒක දෙකෙන් බෙදලා මේ විදිහට ලකුණු කරන්න. මගේ අඟල් 6 දෙකෙන් බෙදුවම අඟල් 3 ප්‍රමාණය මේ ආකාරයට මම ලකුණු කරගෙන ඒ ස්ථාන දෙක මේ ආකාරයට යා කරගන්නවා. ඊට පස්සේ වාගේ රූලයක මෙන්න මේ විදිහට ඉන රේඛාව සහ පපු රේඛාව අතර තියලා බලන්න පපුව කොපමණ ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවද කියලා. ඒ ප්‍රමාණය මෙන්න මේ ආකාරයට දෙපැත්තට ලකුණු කරන්න බෙදලා. අඟලක් තියෙනවා ඒක අඟල් භාගෙ බැගින් දෙපැත්තට බෙදලා ලකුණු කරා. ඒ වගේම අර රේඛාවේ සිට පහළට අඟල් භාගයක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මම ඩාට් එක ලැසීම අඳ ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඩාට් එකේ ප්‍රමාණය ලකුණු කරගත්ත ප්‍රමාණය පිටුපස පළුවේ ඩාට් එක ටිකක් උස් කරලා මෙන්න මේ ආකාරයට ඇඳ ගන්න. ඉදිරිපස පළුවට වඩා අර රේඛාවෙ සිට අඟල් භාගයක් විතර ඉහළට. ඒ වගේම මේ ඩාට් එකේ ප්‍රමාණය මැන ගන්න. මේ මැනගත් ප්‍රමාණය සයිඩ් එකෙන් අනිවාර්යයෙන් මේ විදිහට වැඩි කරගන්න. නැත්නම් ඩාට් එක මැහිලා ගියාම ඔයාට ඉන ප්‍රමාණය මදි වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් භාගයක් මම හැඩ කරගන්නවා. ඉතින් මගේ ඇඳුමේ දෙපැත්තෙන් පොඩ්ඩක් එල්ලිලා වගේ තිබෙන නිසා විස්කෝස් වගේ රෙද්දක් කරනවා නම් අඟලක් විතර මෙතන හැඩ කරගත්තත් කමක් නැහැ. ඉතින් මගේ අඟල් භාගය හැඩ කරගත්ත
නිසා පොඩ්ඩක් දෙපැත්තෙන් එල්ලීලා තිබුණා. ඉතින් විස්කෝස් වගේ ෆැබ්‍රික් එකක් පාවිච්චි කරද්දී ඒ වගේම යට කොටස ගොඩක් රැලි තියලා මහනව නම් බර වෙන්න මහනව නම් වාට පුළුවන් පොඩ්ඩක් අඟලක් විතර සයිඩ් එක කොට කරලා හදා ගන්න. ඒ වගේම දැන් මම මේ විදිහට කපා ගත්තා. මුලින්ම කපාගෙන දැන් මම මේ ආකාරයට මගේ ඩාට්ස් අනිත් පැත්තට පිටපත් කර ගන්නවා. රූලර් එක මේ විදිහට ඩාට් එකේ මුදුනට හරියටම තියාගෙන අනිත් පැත්තට මේ විදිහට පිටපත් කර ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කාබන් කොලයක් යටින් තියලා ට්‍රේස් කර ගන්න. ඒ වගේම හැට කොටස් කපාගනිදී මුලින්ම පිටුපස අත්කට සහ පිටුපස කර හැඩය තියෙන කපා ගත්තා. ඒ වගේම ඒ නිසා දැන් අපිට පුළුවන් මේ දැන් මේ විදිහට ඩාට් පිටපත් කරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ එක කොටසක් ඉවත් කරගෙන පිටුපස පළුව සඳහා ඉවත් කරගෙන ඉදිරිපස පළුවේ කර හැඩය සහ අත්කට හැඩය ඇතුළට හාරවලා කපා ගන්න පුළුවන්. මේ විදියට දැන් මම ඉදිරිපස කර හැඩය සහ ඉදිරිපස අත්කට හැඩය එක පළුවක පමණක් කපා ගන්නවා. අනෙත් පළුව පිටුපස්සට තමයි තියාගෙන තියෙන්නේ. හැට කොටසේ ඉදිරිපස ඕපන් එකක් තිබ්බට ඉදිරිපස ඕපන් එක තියෙන නෙමෙයි අපි කපා ගන්නේ. ඒ ඕපන් එක වෙනම පසුව තමයි සකස් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඉදිරිපස හැට කොටසේ එක ඉදිරිපස කරයේ සිට පහළ දක්වා උස මැන ගන්න ඒ ප්‍රමාණයට අපි දැන් ඉදිරිපස ඕපන් එකට අවශ්‍ය කරන පටි කොටස් කපා ගන්නවා. ඉතින් ඒ සඳහා මේ විදිහට මම මුලින්ම පේපර් ස්ට්‍රිප් එකක ඒ ප්‍රමාණය ලකුණු කරගෙන තියෙනවා පළල අඟල් දෙකක් වෙන්න. උස අර අපේ හැට කොටසේ තිබිච්ච උස ප්‍රමාණය තමයි කරේ සිට පහළට අරගෙන තියෙන්නේ. පළල ප්‍රමාණය අඟල් දෙකක් වෙන්න මේ විදිහට මම පේපර් ස්ට්‍රිප් එකක කපා ගන්නවා. මේ ආකාරයට කපා ගන්න. ඒ වගේම ඊට පස්සේදී මෙන්න මේ ආකාරයට ඔයාලට රෙදි කොටසක් අරගෙන මේක තියලා අයන් කරගන්න පුළුවන්. අයන් කරගෙන මැහුම් වාස දෙපැත්ත අඟල් භාගෙ බෙගින් තියලා අයන් කරගෙන හරි මැද මේ විදිහට අඟල ලකුණු කළ සොයා ගන්න. මේ විදිහට අයන් කරගෙන තියෙනවා අඟල් භාගෙ බෙගින් දෙපැත්ත තියාගෙන ඊට පස්සේ හරි මැද රේඛාවක් ඇඳගෙනත් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අතර ඇඟුල් අඟල් භාගෙ තිබිච්ච ප්‍රමාණය ඇතුළට නමලා දෙපැත්තෙන් මහ ගන්න. මේ ආකාරයට දෙපැත්තෙම මැස්මක් දාගන්න. මේ මැස්ම දාගෙන ඉවර වෙලා තමයි අපි අපේ හැට කොටසට මේක තියලා මහගන්නේ. මෙන්න මේ විදිහට හරිම ගානට පේපර් ස්ට්‍රිප් එකේ ප්‍රමාණයටම ඉහළ තියෙන රෙදි කොටස කපාගෙන හරියටම හැට කොටසේ ඉදිරිපස පළුවේ හරි මැදට මේක මේ ආකාරයට තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තියාගෙන මහගන්න කලින් අපි මේ විදිහට ලූප්ස් යදාගන්න අවශ්‍ය වෙනවා. ඉහළින් අඟල් භාගයක ප්‍රමාණයක් ඉතිරි වෙන්න ඇරලා මේ ආකාරයට අපි අපේ ලූප්ස් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ආකාරයට සමාන දුරවල් වලින් ලකුණු කරගන්න. මම අඟල් එකයි කාලෙන් කාල වගේ මේ ආකාරයට ලකුණු කරගන්නවා. ඉහළින් අඟල් භාගයක් අත්හැරලා තමයි ලකුණු කරන්න පටන් ගන්නෙ. දැන් මම මේ විදිහට කෝඩ් නූල්ලක් අරගෙන මේ විදිහට සමාන කොටස් වලට කපාගෙන තියෙනවා. බටන් එකක් මේ සිදුරෙන් ඇතුල් කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට සහ මේ විදිහට මසලා දාන්න පුළුවන් වෙන විදිහට මහුම් වාසෙත් තියෙන්න නූල කපා ගන්න. ඒ හැම නූලක්ම කොටස් කපාගනිද්දී හැම නූලකම දිග ප්‍රමාණය සමානව කපා ගන්න. ඒ වගේම සමාන ලූප්ස් මේ විදිහට තියලා මසා ගන්න අපි අර ලකුණු කරගත්ත ස්ථානවලින්. ඉතින් මේ විදිහට මම දැන් ඔන්න ඔක්කොම ලූප්ස් ටික තියලා මසාගෙන තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඒ ලූප් එකේ අනිත් පැත්ත, ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ පැත්ත වැඩි කොටස් කපා ඉවත් කරගෙන පුළුස්සා ගන්න. එහෙම නැත්නම් නූල් ඇදලා යනවා. ඊළඟට මේ කොටස අරගෙන මම දැන් ඇඳුමට තියලා මසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඒ පටි කොටසේ හරිමැද රේඛාවක් ඇඳගෙන තියෙනවා. ඒ රේඛාවේ සිට දෙපැත්ත තමයි මසා ගන්නෙ පුංචි ඉඩ ප්‍රමාණයක් තියලා. ඉතින් මේ බලන්න දැන් මේ විදිහට මේ කොටස අපිට මහලා කපා ගත්තම එනවා. මෙන්න මේ විදිහට පුංචි ප්‍රමාණයක් තියලා දැන් එක පැත්තක් මසාගෙන තියෙනවා. අනිත් පැත්තත් ඒ විදිහටම මම මේ විදිහට මසා ගන්නවා. ඒක ගොලකු ඉඩ ප්‍රමාණයක් තියන්න එපා. පුංචි ප්‍රමාණයක් තියලා මසාගෙන මේ ඇඳගත්ත මැදින් ඇඳගත්ත හරි මැදින් ඇඳගත්ත රේඛාව දිගේ මෙන්න මේ ආකාරයට කපා ගන්න පුළුවන්. කපලා වම්පස සහ දකුණුපස කියලා කොටස් දෙකට මේ විදිහට වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. අපිට පුළුවන් දැන් ඒ අපි අල්ලාගත් පටි කොටස මෙන්න මේ විදිහට අතුල් පැත්තට හරව ගන්න. මේ විදිහට අතුල් පැත්තට හරවගෙන මැස්මක් දාගන්න තමයි තියෙන්නේ. දෙපැත්ත මේ විදිහට කරගන්නවා. මුලින්ම මම මේ විදිහට ලූප්ස් අල්ලගත්ත පැත්ත කොනෙම මහගෙන යනවා අර පටි කොටස අතුල් පැත්තට හරවලා. මේ ආකාරයට අතුල් පැත්තට හරවලා මසා ගන්න. ඒ වගේම ඊට පස්සේ මේ විදිහට අතුල් පැත්තෙනුත් අර කොටස තියලා හරව කොටස මසා ගන්න පුළුවන්. මේ විදිහට ලස්සනටම තියෙනවා මසා ගත්තම. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම කොනෙන් මසාගෙන යන්න. නැවතත් අතුල් පැත්තෙනුත් මසා ගන්න.
දැන් ඔන්න කොටස් දෙකම මේ විදියට අපි මසාගෙන ඉවරයි. මේ විදියට තියලා බලන්න. මේ විදියට මේ පැත්තෙන් තමයි අපි දැන් බටන් අල්ලන්නේ මේ loops දා ගන්නවා. ඉතින් මේ විදියට අල්ලගනිද්දී ඇතුළත පේන්න ගන්නවා. ඒ නිසා ඇතුළත පටියක් අල්ලගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ විදියට අඟලක පමණ paper strip කොටසක් අරගෙන රෙදි කොටසක මෙන්න මේ ආකාරයට අලවගෙන තියෙනවා. මෙන්න මේ විදියට එන විදියට මෙන්න මේ නමපු විදිය බලා ගන්න. මේ විදියට තියලා අලවලා නමා ගන්න. මේ විදිහට අයන් කරගන්න මෙන්න මේ විදිහට අඟල් මේ රෙදි කොටස දෙකට නමලා දෙපැත්ත ස්ට්‍රිප් එක වැහෙන විදිහට තියාගෙන ඒ වගේම තවත් අඟල් භාගයක් විතර මෙහොන් වාස් තියෙන්න තියාගෙන මේ භාගයේ කොටස මේ පැත්තට තියලා මසා ගන්නවා මෙහොන් වාස් ඒ කොටස තියලා මසා ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම තියලා මසා ගන්න එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ කොටස අල්ලන පැත්ත ඕවර්ලොක් කරගන්න මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට ඕවර්ලොක් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට හරියටම අඟල් භාගයක් ප්‍රමාණයක් ඉහලින් අත්තරින්න මොකද කොළයක අල්ලන්න අවශ්‍ය වෙන නිසා ඒ ප්‍රමාණය ඉහලට අත්තරලා තමයි අපි මේ විදිහට තියලා බටන් අල්ලන පැත්තට තියලා මසාගෙන යන්නේ ඊට පස්සේ වැඩි කොටස පාලින් කපා ඉවත් කරන්න මේ විදිහට කපා ඉවත් කරන්න ඉන්පසු අපිට පුළුවන් මේ විදිහට ලස්සනටම කොටස් දෙක තියාගන්න එකමත් එක ඊට පස්සේ මේ ලූප් එක පොඩ්ඩක් ඇදුනා කියලා අතුලතින් පේන්නේ නැහැ මොකද බටන් එක ලූප් එකක දාගන්න නිසා අතුලත පේන්න ගන්න නිසා තමයි අපි මේ විදිහට මහගත්තේ දැන් අපිට පුළුවන් මේ ඔක්කොම ඩාට්ස් ටික මෙන්න මේ ආකාරයට මසා ගන්න ඔක්කොම ඩාට්ස් මසා ගන්න ඊට පස්සේදී උරහිස් මෙන්න මේ විදිහට ඉදිරිපස පළුවේ සහ පිටුපස පළුවේ එකට අරගෙන උරහිස් එකට එක තියලා උරහිස් මූට් කරගන්න මේ විදිහට උරහිස් එකට තියලා මූට් කරගන්න ඉදිරිපස පළුවේ පළුවේ සහ පිටුපස පළුවේ කියන දෙකේම ඩාට්ස් මසාගෙන අවසානයේ ඊට පස්සේදී මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ අපි මේ ඔක්කොම නූල් කපා ඉවත් කරගන්නවා ඊට පස්සේ අපිට දැන් පුළුවන් අත කොටස අල්ලගන්න ඒ වගේම කරට කොළයක සකස් කරගන්න. ඉතින් කරට කොළයක සකස් කරගන්න මේ විදිහට පේපර් ස්ට්‍රිප් එකක් අරගෙන මම දෙකට නමාගෙන රේඛාවක් ඇඳ ගන්නවා. දෙකට නමාගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අර හැට්ට කොටසේ කරවට මිනුම මැනගන්න. මැනගත් කරවට මිනුම දෙකෙන් බෙදාගෙන මේ විදිහට ලකුණු කරන්න. හැට්ට කොටසේ කර ප්‍රමාණය අඟල් 14 දෙකෙන් බෙදාගත්ත මංගල් 7 ඒ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉහළට අඟලක ප්‍රමාණයක් ලකුණු කරලා රේඛාවක් ඇඳගෙන පහළ රේඛාව සමග යා කරලා සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මේ ආකාරයට කර්ව් ෂේප් එකක් තියෙන විදිහට කොළයක ඇඳ ගන්න ඊළඟට මෙන්න මේ විදිහට අඟල් කාලක ප්‍රමාණයක් මේ දෙපසින් මේ ආකාරයට ලකුණු කරගෙන මේ විදිහට කොළයක හැඩ කරගන්න මේ ආකාරයට හැඩ රේඛාවල් ඇඳගෙන ඒ රේඛා දිගේ අපිට කොළයක කපා ගන්න පුළුවන් ඉතින් ඔන්න ඊට පස්සේ මම රෙදි කොටසක අපේ කොළයක අලවගෙන තියෙනවා ඉහළිනුත් අඟල් භාගයක් පහළිනුත් අඟල් භාගයක් මෙහොම වාස් තියෙන විදිහට අලව ගන්න ඊට පස්සේ දෙකට නමලා හරිමැද සොයා ගන්න ඒ වගේම දැන් අපිට පුළුවන් තවත් රෙදි කොටසක් අරගෙන මේ විදියට දැන් අපි ඉස්සෙල්ලා ස්ට්‍රිප් එක අලවගෙන තියෙන්නේ රෙද්ද කණ පිට පැත්තට දැන් ඊට පස්සේ මේ විදිහට හොඳ පිට පැත්ත රෙද්දක හොඳ පිට පැත්තට එකට එක තියෙන විදිහට තියලා මෙන්න මේ ආකාරයට මසා ගන්න මේ විදිහට මසාගෙන අපිට පුළුවන් රෙද්දේ වැඩි කොටස මේ ආකාරයට රංගල් භාගෙම හංවාස තියෙන විදිහට උඩින් කපා ඉවත් කරගන්න කොළයකේ හැඩය තියෙන විදිහට මෙන්න මේ ආකාරයට ඒ වගේම යටිනුත් අඟල් භාගයක් මේ විදිහට තියෙන විදිහට කපා ඉවත් කරගන්න මොකද මේ කොටස තමයි අපි හැට්ට කොටස රල්ලන්නේ ඒ වගේම දැන් මේ විදිහට මම හැට්ටේ කර මේ ආකාරයට නමලා හරිමැද සොයා ගන්නවා මේ විදිහට හරිමැදට අපි මාක් එකක් දා ගන්නවා එතකොට අපිට පහසුයි කොළයකේ හරිමැද මෙතන හරිමැදට තියා ගන්න ඉතින් මේ විදිහට දැන් කොළයක අරගන්න කොළයකේ හරිමැද මේ විදිහට දැන් අපි ඉස්සෙල්ලම කොළයක හොඳ පිට පැත්තට හරව ගන්නවා මේ විදිහට හොඳ පිට පැත්තට හරවගෙන කොළයක අයන් කරගන්න පුළුවන් ඒ වගේම ඊට පස්සේ මේ විදිහට කොළයකේ හරිමැද හැට කොටසේ කරේ පිටුපස පළුවේ හරිමැදට තියලා මෙන්න මේ ආකාරයට පින් එකක් දාගන්න දාගෙන මසා ගන්න පුළුවන් මේ විදිහට මෙන්න මෙතන ඉඳන් මහන්න පටන් ගන්න මුලින්ම මම ඇඳුමේ කණ පිට පැත්තට තියලා තමයි මසා ගන්න. ඉන්පසුව අපිට පුළුවන් කොළයක ඇඳුමේ හොඳ පිට පැත්තට හරවලා මසා ගන්න. ඒ විදිහට මසා ගන්න ඇඳුමේ හොඳ පිට පැත්ත තමයි හොඳ නිමාවකින් තියෙන්න ඕනේ. මොකද ඉහළ දක්වාම වටින යොදාගෙන තියෙන නිසා. ඒ නිසා හොඳ පිට පැත්තට තමයි අපි පසුව මසා ගන්නේදී මසා ගන්නේ. මුලින්ම අල්ලගන්නේ ඇඳුමේ කණ පිට පැත්තට තියලා. ඊට පස්සේ වන්න මේ විදිහට මෙන්න මේ අපි මසාගත්ත මැස්ම කොටස කොළයක ඇතුළට ඇතුල් කරගන්න ඇතුල් කරගෙන මෙන්න මේ විදිහට මෙතන සිට මසාගෙන යන්න පුළුවන් දැන් මේ මහන්නේ හොඳ පිට පැත්තෙන් ඒ නිසා හොඳම එකම ගානට හරියට නිමාවකින් යුතුව මසා ගන්න
ඉතින් ඔන්න දැන් අපි කොලේ කල්ලකින් ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ අත කොටස කපා ගන්න. ඒ සඳහා මේ විදිහට රෙදි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නමාගෙන නැවතත් මේ ආකාරයට දෙකට නමා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට නමා ගත්තම ඔයාගේ රැගල් උසර තවත් අඟල් දෙකක් විතර එකතු කරලා තියෙන නමා ගන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට කොණෙම්ම රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවේ ඔයා අර අත්කට ඇඳ ගන්න අවශ්‍ය කරන උස ලකුණු කරගත්ත ප්‍රමාණය රැගල් උස ප්‍රමාණය ලකුණු කරන්න. ඒ කියන්නේ උරහිස දෙකෙන් බෙදුම් ඉන්නට තවත් අඟල් භාගයක් විතර එකතු කරලා ලකුණු කරගෙන රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ උරහිස මිනිමම් මම මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදාගෙන මෙන්න මේ ස්ථානයේ සිට මේ පැත්තට ලකුණු කරලා මෙන්න මේ හැඩේ රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාව සමාන කොටස් හතරකට වෙන් කර ගන්න. මුලින්ම ඊළඟට මේ පැත්තෙන් ඇතුළට අඟල් කාලකුත් මෙතනින් එළියට අඟල් කාලකුත් ලකුණු කරලා මෙන්න මේ ආකාරයට අත්කට හැඩේ ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අතේ දිග ප්‍රමාණය ලකුණු කරගන්න අවශ්‍ය වෙනවා. මම අත අඟල් 10ක විතර අත දිගක් අවශ්‍ය වෙනවා. ඒකට ඉහළ උරහිසට මූට්ටු වෙන අඟල් භාගයක මහුම් මාසෙත් එක්ක අඟල් 10 හමාරක් පමණ මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අතේ වාටිය මහන්නත් තවත් අඟල් 1 හමාරක් විතර මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඒ වගේම ඊට පස්සේ අත අග මේ විදියට අත අග වාටිය මැහෙන තැන වටමිනුම මැනල අරගෙන ඒක දෙකෙන් බෙදාගෙන මේ ආකාරයට ලකුණු කරන්න. ඊට පස්සේ ඒකට තවත් මැහුම් වාසිය අඟල් 1 හමාරක් මේ විදිහට පහළට ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ රේඛාව මේ විදිහට නෙමෙයි අඳින්න ඕනේ. අතේ මෙන්න මේ විදිහට වට ප්‍රමාණය මැනගන්න. ඒ වට ප්‍රමාණය තියෙන ස්ථානයේ හරියටම මෙන්න මේ වට ප්‍රමාණය හරියටම මෙන්න මෙතන තියෙනවද කියලා බලන්න මුලින්ම. ඒ විදිහට බලලා ඒ ප්‍රමාණය මදිව වැඩිවීමක් තියෙනවා නම් ඒක වෙනස්කම් වලට ලක් කළඳ ගන්න. මෙන්න මේ විදිහට තමයි රේඛාව ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අඟල් 1 හමාරෙ මෙහොන් වාස් තියෙන අන්න අර විදිහට තමයි පසුව මම ඇඳගත්ත රේඛාව විදිහට ඇඳ ගන්නෙ. මම මුලින්ම ඇඳපු රේඛාව වැරදි. ඉතින් රේඛා නම් අවශ්‍ය වෙන්නේ මේ විදිහට කපා ගත්තම ප්‍රමාණව. ඒක අපි මසා ගනිද්දී අඟල් 1 හමාරෙ මෙහොන් වාස් තියෙන මසා ගනිමු. මෙන්න මේ විදිහට වාටිය නමල තමයි කපා ගන්නෙ අග වාටිය. ඊට පස්සේ ඔන්න මේ විදිහට හරියටම උඩින් හරි මැදින් කට් මාක් එකක් දාගන්න උරහිස මැදට මූට්ටු කරන්න අවශ්‍ය නිසා. ඊට පස්සේ මෙන්න මේ වාටරේ එක අනිත් පැත්තට පිටපත් කරගන්න. එතකොට හරියටම වාටිය ඒ ස්ථානයේම නමා මසා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට දිග හැර ගන්න. දිග හැරගෙන අනිත් පැත්තටත් ඒ කියන්නේ අනිත් අතටත් මේ ආකාරයටම වාටිය පිටපත් කරගන්න පුළුවන්. ඒ වගේම අතේ එක පැත්තක් මේ විදිහට ඇතුළට හාරවල අඟල් කාලක් පමණ කපා ගන්න. ඒ පැත්ත ඉදිරිපස පළුවට තමයි අල්ලන්නේ. මොකද ඉදිරිපස අත්කට අපි ඇතුළට හාරවල කපා ගත්ත නිසා. ඉතින් ඔන්න දැන් මම අතේ වාටිය මුලින්ම නවල මහ ගන්නවා. අපි අර ඇඳගත්ත රේඛාවෙන් නැමියන ආකාරයට නවල මසා ගන්න. මේ විදිහට අතග වාටිය ටිකක් මහතට අඟල් 3 කාලක් පමණ මහතට තමයි මැසෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අතේ අර හරිමැද කට් මාක් එක දාගත්ත ස්ථානයේ හරිමැදට තියලා මේ විදිහට පින් එකක් දාගන්න. ඒ වගේම අත මහද්දි මතක තියාගන්න. ඉදිරිපස පැත්තේ අපි ඇතුළට හාරවල කපලා කට් මාක් එකක් දාගත්තා. ඒ පැත්ත හරියටම ඉදිරිපසට තියන්න මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් භාගයට අත 60 කොටසට තියලා මුට්ටු කරගන්න පුළුවන්. මේ විදිහට අපි ලස්සනට අත කොටස මසාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් ඉදිරිපස මෙන්න මේ විදිහට loops තියෙන කොටස උඩින් තියාගන්න. පසුව අල්ලගත්ත පටි කොටසට වඩා ඉහළින් තියාගෙන මෙන්න මේ විදිහට යටම ඉන ළඟ මේ ආකාරයට තියලා මසා ගන්න. එතකොට මේ විදිහට එකම 60 කොටසක් වගේ තියෙනවා. එතකොට අපිට පහසුවේ සාය කොටස අල්ල ගන්න. ඊළඟට සාය කොටස මෙන්න මේ විදිහට ඉහළ මේ ආකාරයට රැලි කරගන්න අවශ්‍ය කරන නූල් ඇද ගන්නවා. ඉතින් ඔයාලට ඒක ගැදරින් පුට් එකකින් ගැද කරලා නූල් හදා ගන්නත් පුළුවන්. මම මේ විදිහට දෙසරයක් නූල් ඇදගෙන තියෙනවා දුරින් දුරින්. ඊට පස්සේ මේ විදිහට සාය කොටසේ හරිමද 60 කොටසේ හරිමදර තියලා පින් එකක් දාගෙන මේ විදිහට ඇදගත්ත නූල් වලින් මේ ආකාරයට ගානට 60 කොටසේ ප්‍රමාණයට හරියටම ලස්සනට එන විදිහට රැලි හදා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට 60 කොටසේ ප්‍රමාණයට සාය කොටස හදාගෙන රැලි ටික ගානට අතින් හැමතැනටම විසිරී යන ප්‍රමාණයට හදා ගන්න ගමන් ඊට පස්සේ අපිට මසා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට ඉදිරිපස පළුව සඳහා මම සාය කොටස මූට්ටු කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහටම පිටිපස පළුවටත් සාය කොටස මූට්ටු කරගන්න.
මේ විදියට මූට්ටු කරගෙන ඊළඟට දැන් මම මගේ අත ළඟ සිට අතග වාටිය තියෙන ස්ථානයේ සිට සයිඩ් මූට්ටුව ඇඳුමේ කරගන්න ලෑස්ති වෙනවා අඟල් එකමාරක මහුන් වාසි තියාගෙන තමයි බුරුල සඳහා සහ මහගෙන මම සකස් කරගෙන තියෙන්නේ මම මේ විදියට බුරුල සඳහා අඟල් භාගයක් ඉදිරි වෙන්න අඟලක මහුන් වාසි යන විදියට සයිඩ් මූට්ටුව කරගන්නවා ඉතින් මේ විදියටම අනිත් පැත්තත් සයිඩ් එක මසා ගන්න ඊට පස්සේ අපිට පුළුවන් ඇඳුමේ යට අගම වාටිය මෙන්න මේ ආකාරයට දෙසරයක් නමල මසා ගන්න. බෝඩ් එක මැසී යන විදියට මසන්න එපා. යටින් අපිට බෝඩ් එක තියෙන රෙදිවල දීලා තියෙනවා පොඩි ප්‍රමාණයක් මහුන් වාසි. ඒ ප්‍රමාණය තියෙන මසා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ලූප්ස් හරියටම මේ ගානට තියලා මාක් කර ගන්න. කොතනද ඔයා බොත්තම් අල්ලන්නේ කියලා මේ විදියට ලස්සනට මාක් කර ගන්න. ඉතින් ඔන්න මේ විදියට අද මම ලස්සනම ලස්සන කුර්තා ඩ්‍රෙස් එකක් ඔන්න මසාගෙන ඉවර කරගෙන තියෙනවා මේ ආකාරයට ඉදිරිපස ලූප්ස් යොදාගෙන මෂ්රූම් බටන් අල්ලගෙන තියෙනවා ඒ වගේම ඉදිරිපස අපි මැහුම් වාස තියාගන්න නැතිව ඕපන් එකක් කොහොමද සකස් කරගන්නේ කියලා මේ වීඩියෝ එකේදී කියලා දුන්නා ඉතින් මේ විදිහට අපිට ලූප්ස් ඔන්න බටන් වලට ලස්සනට දාගන්න පුළුවන් ඉතින් ලස්සනම ලස්සන හයිනෙක් නැෂනල් කොලර් එකක් තමයි අද අපි මේ ගවම සඳහා සම්බන්ධ කරගෙන තියෙන්නේ ඉතින් ඒ වගේම ඊට පස්සේ මේ විදියට මම ලස්සනට පහල කොටස ගවුමේ රැලි යොදාගෙන තියෙනවා ඒ වගේම තමයි මේ ගවුම අපට ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් ජාති භේදකින් තොරව හැමෝම අඳින ඇඳුමක් ඉතින් ඔයා යොදා ගන්නා රෙදිවල හැඩය අනුව ඒ දේ වෙනස් වෙනවා ඉතින් ඔයාලට මේක වයිට් කලර් එකකින් වගේ කරගත්තොත් පන්සල් වුණත් අඳින්න පුළුවන් ඒ වගේ මේ වගේ කලයකින් කරගත්තොත් ඕනම කෙනෙකුට ගැලපෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ ගාලා ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ගොඩක් කාලෙක ඉඳන් ඉල්ලුවා මේ විදිය කොල එකක් දාගන්න විදිය කියලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ කාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට තාම subscribe වෙලා නැත්නම් පහල තියෙන ඉඩ පාට subscribe button එක click කරලා අදම channel එකට subscribe වෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ phone එකටම notification එක ගෙන ගන්න ඉස්සරහ තියෙන bell icon එකක් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ ඇඳුම හදි ඇතිවන ඕනෑම ගැටලුවක් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඉක්මන් විසඳුමක් අවශ්‍යයි නම් motherboard with ishu කියන අපේ public facebook group එකට share කරන්න වඩා කැලෝ ඉන්නවා ඔයාලට උදව් කරන්න. ඉතින් එහෙනම් ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං ishu.